ටයිල් සේල් නිවසට අවශ්‍ය කරන ෆ්ලෝ ටයිල්ස් රුපියල් 1450 සිට ඔක්තෝබර් 28 වනදා සිට කැලණියේදී. ඔබ කවුරුද දන්නව රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ජනාධිපති වුණේ ආර්ථික අර්බුදයක් තිබෙන රටක. අත්ත වශයෙන්ම ගත්තොත් ඒ ආර්ථික අර්බුදයේ ප්‍රධාන නිර්මාතෘවරයෙක් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාම තමයි. අපි විටින් විට කියලා තියෙනවා නැවත නැවතත් කිව යුතුයි ISP ණය International Sovereign Bond එහෙම නැත්නම් ජාත්‍යන්තර බැඳුම් කර. ඒ බැඳුම් කර ණය ගන්න අපි පටන් අරන් තින්නේ 2007 දී. ඊට කලින් අපි මේ ISB ණය අරන් නැහැ. මොකද හේතුව ඒවා අධික පොලිය ගත්තු වෙලේ සිට ඊළඟ මාසෙ ඉඳන් ගෙවන්න වෙනවා. ඒක අර ණය කළමනාකරණයට අර්බුදයක් ඇති කරයි කියන බය නිසා 2007 දී තමයි මේ ISB ණය ගන්න පටන් අරන් තින්නේ. මහින්ද රාජපක්ෂ පාලනයේ 2007 දී මේක ගන්න පටන් ගත්තාම ඒ කියන්නේ 2007 කියන්නේ යුද්ධය යන වෙලාව මුළු කාලය තුලම ඔහුගේ පාලනය අවසන් වුණා 2015 මුළු කාලය තුලම අරන් තින්නේ ඩොලර් බිලියන් 3.5යි. ඒ සමහරලාට 104 පොලියට 5 පොලියට 6 පොලියට ආදි වශයෙන්. රනිල් වික්‍රමසිංහ මහත්මයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ආණ්ඩුව ඒ ඔවුන් බලයේ හිටපු අවුරුදු 4 මාර ඇතුළත ISB ණය 6 ණය 8 ණය 9 ණය බිලියන 12.5 කරන් තියෙන US ඩොලර්. එතකොට හිතන්න 6ට 8ට 9ට සහන කාලයක් නැති ග්‍රේස් පීරියඩ් නැති ණය තොගයක් අවුරුදු 4 මාරක් ඇතුළත බිලියන 12.5ක් එක පාරට ණය තොගයට එකතු වුණාම ඒ ණය තොගයේ ඊළඟ අවුරුද්ද ඉඳන් ගෙවන්න වෙනකොට පොලිය ගෙවන්න වෙනකොට වාරිකය ගෙවන්න වෙනකොට ඒ ප්‍රමාණය එකවර වැඩි වෙනකොට ඒක සාමාන්‍යයෙන් ඕනම රටකට ඉතාම බරපතල අභියෝගයක් නිර්මාණය කරනවා. දැන් මේක වෙන්නේ ලංකාව මැදි ආදායම් රටක් බවට ලෝක බැංකුව නම් කළා. ඒතකොට මැදි ආදායම් රටකට අර සාමාන්‍යයෙන් තිබෙන පිළිගත් ආයතනවල අඩු පොලියට ණය දෙන්නේ නැහැ. ඒතකොට මැදි ආදායම් රටක් කියලා නම් කරාට පස්සේ අර අඩු පොලියට ණය දෙන්නේ නැති වුණාම තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලම ශ්‍රී ලංකා රජයට පවසන්නේ ඕගොල්ලෝ එහෙනම් ISB ලෝන් වලට යන්න කියලා. ඉතින් ඒගොල්ලෝ කියපු විදිහට කොහොමත් PB ජයසුන්දරලා ඒ වගේ උපදෙස් පිළිගන්න ඉතාලම ආසාවෙන් කැමැත්තෙන් ඉන්න අය ඒ කියපු විදිහට ගියා ISB ලෝන් ගන්න. එතකොට අර බිලියන 3.5යි ඒ මුළු කාලෙම හැබැයි මෙතන අවුරුදු 4 මාරෙන් බිලියන 12.5යි. අපි නිදහසේ ඉඳලා 2015 දක්වා අරගෙන තියෙන මුළු ණය ප්‍රමාණයත් බිලියන 15කට ආසන්නයි. එතකොට දැන් අවුරුදු 4 මාරක් ඇතුළත එහා සමාන ඊට කිට්ටු ගාණක් සාමාන්‍ය ණය නෙවෙයි රට රටවල වලින් ගන්න ණය නෙවෙයි ADB කින් ගන්න ණය නෙවෙයි විනත් ආයතනින් ගන්න ණය නෙවෙයි ලෝක මුල්‍ය වෙළඳ පොලෙන් සිංගප්පූරු මනි මාකට් එකෙන් මේ ISB ලෝන් ගත්තා. දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ඔවුන් කියපු විදිහට ලෝකයේ සමහර රටවල් මේ වගේ අර්බුද වලට මුහුණ දීපු සමහර රටවල් ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරගත්තා. ඇයි ඒ? ඔවුන්ගේ ණය තිබුණේ ජාත්‍යන්තර සෛරි බැඳුම් කර ණය. ඔවුන්ගේ ණය තිබුණේ එක්කෝ එක රටවල් රටවල් අතර ගත්තු ණය. එහෙම නැත්නම් ADB හරි වෙනත් ආයතන සමග ගත්තු ණය. එහෙම ගත්තු ණය ප්‍රතිව්‍යුහගත කරන එකට යන්න ලේසි. කතා කරන්න ඉන්නේ පාර්ශවකරුවන් කීප දෙනයි. නමුත් ISB ණය කියන්නේ මෙයා අයිතිකාරයෝ කවුද කියලා හොයාගන්න බෑ. මොකද වෙන කෙනෙක් X ගේ සල්ලි Y සමහර වෙලාවට මුදල් වෙළඳ පොලේ පෙනී ඉන්නේ. හැබැයි සල්ලි X ගේ වෙන වෙන අරමුදල් වල සල්ලි වෙන වෙන අය තමයි මුදල් වෙළඳ පොලේ ගනුදෙනු කරන්නේ. එතකොට ජාත්‍යන්තර මුදල් වෙළඳ පොලෙන් ගන්න ණය ඒවා ඇත්තටම පාර්ශවකරුවන් නිතා විශාල ප්‍රමාණයක්. ඒ බොහෝ ණය දීලා තින්නේ යුරෝප රටවල එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ ආයතන වලින්. ඒතකොට ඒ අයත් එක්ක ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කියන එක විශාල අභියෝගයක්. දැන් මට පේන විදිහට මේගොල්ලෝ හොඳටම දන්නවා මුල්‍ය අරමුදල ඔය ISB ලෝන් ප්‍රතිව්‍යුහගත කරන්නේ කරගන්න බෑ. ඔය විදිහටම මුල්‍ය අරමුදල ඔය උපදෙස් දීලා තියෙන බොහෝ රටවල් වල ISB ලෝන් නැති තැන්වල මේක කරගන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් ISB ලෝන් එකේ ප්‍රමාණය කුඩා තැන්වල මේක කරගන්න පුළුවන් වුණා. ISB ලෝන් ප්‍රමාණය වැඩි වෙච්ච කිසිම තැනක මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මුල්‍ය අරමුදල දන්නවා මේ වැඩේ වෙන්නේ නැහැ. වෙන්නේ නැති වෙන බව දැනගෙන බිලියන 2.9 එක කැරට්ටලයක් පෙන්නලා තියෙනවා දැන් අපිට. ආණ්ඩුවත් හිතාගෙන ඉන්න මේ කැරට්ටලේ දිහා බලාගෙන දැන් වැටේ කිය. කට ඇරගෙන බලන් ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ? මේ යමින් තිබෙන්නේ ආජන්ටිනාව ගිය පාරේ. 1980 ආජන්ටිනාව පළවෙනි වතාවට බංකොලොත් උනේ. ඒ කියන්නේ ඔවුන්ගේ ණය ගෙවන්න ගන්න බැරි වුණේ. අද වෙනකන් ඒ අර්බුදයේ දිග්ගැසෙන. මේ වෙනකන් ඒ අර්බුදයේ දිග්ගැසෙනවා. 1980යි මේ අදයි අතර කාලය තුල 5 වතාවක් ඩිෆෝල්ට් වෙලා තියෙනවා. 5 වතාවක්. ඒ කියන්නේ ඔන්න හරි ගියයි කියලා හිතනවා ආයි ණය ගෙවන්න පටන් ගන්නවා, ගෙව ගන්න ආයි බැරි වෙනවා. ඔන්න ඔහොම 5 වතාවක්. ආජන්ටිනාව අදක් ඉන්නේ ඒ ආර්ථික අර්බුදයේ ගොදුරක් වෙලා. ආජන්ටිනාවේ ඔය කාලය තුල 1980 ඉඳලා මේ දක්වා ආණ්ඩු නම් 60 හුටාම ආරක් මාරු වෙලා තියෙනවා. කෙනෙක් කෙනා යා හරිද කියලා බලනවා හරියන්නේ නැහැ කියලා හිතනවා ආයි පෙළපාලියක් කරනවා ඊළඟට තව කෙනෙක් ගේනවා ඒත් හරියන්නේ නැහැ එක එක කාඩ් කුට්ට මේ කාඩ් ඇදලා තියෙනවා. නමුත් තවමත් ඒ IMF කියපු මාවතේ ගිහිල්ලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දුන්නු මාවතේ ගිහිල්ලා ආජන්ටිනාවේ ඉන්නේ තාමත් ගොඩ එන්න බැරුව. අපේ රටත් මේ ඇදගෙන යමින් තිබෙන්නේ ඒ පාරේ කියන එක පැහැදිලි. www.headlinenews.lk බලමුෙන් ඉදිරියෙන්.